අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරි දෙ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ජනතාවට ආදරෙන් ජනාධිපතිතුමා ගත්ත තීරණවලට ජනතාව එකඟ නැත්නම් තීන්දුව රිවර්ස් කරන්න වෙනවා ඇමති එස්එම් කියයි ජනතාව දේශපාලකණින්ගේ දෙපතුල් ළඟට පැමිණෙන යුගය අවසන් කරනවා විපක්ෂ නායක සජිත් කියයි රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහට පුළුවන් එජාප සභාපති වජිර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් රජ රසායනික පොහොර බලට ක්‍රිමිනාශක බලට තහංචි පැනවුවා ඊට පස්සේ රට පුරා ගොවි විරෝධතා ආරම්භ වුණා ඊයේ ආයත මහ කන්නයට අවශ්‍ය ශාක පෝෂක පොහොර හා කෘෂි රසායන ආනයනයට අවසර දෙන්න රජය තීරණය කළා මාස 6කට පමණ පසුවයි රජය සිය තීරණය මෙලෙස රිවර්ස් කර තිබෙන්නේ රසායනික පොහොර වලට වගේම කෘෂි නාශක වලට රජය විසින් තහනමක් පැනෙව්වේ හිතු මතේ කියලා බොහෝ දෙනා චෝදනා කළා පසුගිය අප්‍රේල් මාසයේදී රසායනික පොහොර සහ කෘමිනාශක වර්ග ගෙන්වීම තහනම් කරන බවට රජය ප්‍රකාශ කළා. ඉන් අනතුරුව මැයි මාස 6 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය පියවර ගත්තා. එක්වරම හදිසියෙම ගත්ත මේ තීරණයට රටේ බහුතරයක් ගොවින්ගේ විරෝධය එල්ල වුණා. එදා සිට අද දක්වා මේ මොහොත දක්වාත් රට පුරා විවිධ ප්‍රදේශවල කොතැනක හෝ ගොවි විරෝධතාවයක් පැවැත්වෙනවා පොහොර ඉල්ලලා. රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර දෙනවා කිව්වට ගොවීන්ට ලැබුණු කාබනික පොහොරක් නැහැ. ඉන්දියාවෙන් ලැබුණු නැනෝ නයිට්‍රජන් ඇතුළු පොහොර වර්ග ප්‍රමාණවත් නැහැ. අපේ රටේ නිෂ්පාදනය කළ කාබනික පොහොරද ප්‍රමාණවත් නැහැ. මේ අතර සමහර ගොවීන් කලින් ගෙනාපු හංගපු රසායනික පොහොර යොදලා ගොවිතැන් කටයුතු ආරම්භ කළා. ගොවි විරෝධ හමුවේ බඩේරුඟු වගාවට අවශ්‍ය යූරියා දෙන්න රජය කටයුතු කළේ තමන් ගත්ත තීන්දුව අඩියක් පස්සට අරගෙන. මේ අතර පවතින තත්ත්වයේ දිගින් දිකටම නරක අතට හැරෙමින් තිබුණු නිසා කෘෂිනාශක ගෙන්වන්නත් රජය වැට උඩ ඉඳලා ප්‍රකාශනිකුත් කළා. මේ අතර මහ කන්නේ භෝගවගවන් සඳහා අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් නියුත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනයට අවසර ලබා දීමට රජය මේවන විට තීරණය කර තිබෙනවා. නිසි ප්‍රමිතියකින් නියුත් ගුණාත්මක සහ ශාක පෝෂක මිලට ගෙන්වීමට අවසර ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ මහ කන්නේ කියන්නේ සියලුම භෝග අධිකම ධාරිතාවයකින් ශ්‍රේෂ්ඨ ප්‍රමාණයකින් යුතුව කටයුතු කරන අවස්ථාව වී බඩේරිඟු එළවලු පළතුරු තේපොල් රබර් මේ සියල්ල ඉහළම මට්ටමකින් වවනවා. ඒතකොට මේ සඳහා ශාක පෝෂක සහ ශාකය ආරක්ෂා කර ගැනීම වලිබෝධකයන්ගෙන් ඉතා වැදගත්. කැබිනට් එක හරහා ලේකම්වරයා විදියට මටත් වැලි කරමාගන්න ලේකම්වරයාටත් බලතල ලබා දීලා තියෙනවා. මේ කියන භෝග සඳහා අත්‍යවශ්‍ය කරන මේ කියන ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ ව නිර්දේශ කරලා වලිබෝධනාශක රජිස්ත්‍රාවරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ කමිටු වලින් අනුමැතිය අරගෙන මේ කියන දේ රටට ගෙනත් බෙදලා දෙන්න. මොකද මේවා නොතිබුණොත් අපිට දේශීය වශයෙන් අපේ අවශ්‍ය කරන ප්‍රමාණ වලින් මේවා නැහැ. ඒ නිසා අපේ කෘෂිකර්ම එහෙමුණු කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අර කියන ඉහළ පෙළේ හොඳ පරිසර හිතකාමි රසායනික ද්‍රව්‍ය පෙන්වීම සඳහා කරන ලද ඉල්ලීම කැබිනට් එක අනුමත කරලා නිර්දේශ කළා අපිට අවස්ථාවේ ලබා දීලා තියෙනවා. ඒවා නිර්දේශ කරන්න කියලා ඒවා අපිට ලබා දීමට යලකන්නේ අග පටන්ගත්ත මේ පොහොර අවුල මහකන්නේ වගාවන් සඳහා දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා. වගා කළ යුතු භෝග වර්ග එළවලු සහ වී වගාව නිසි ලෙස පසුගිය වසරවල මෙන් මේ වන විට ආරම්භ වී නැහැ මේ පොහොර අර්බුදය නිසා. රජයේ මේ තීන්දුව තීරණයක හැප්පිච්ච ගොවීන් වගා කරන වෙනුවට කළේ විරෝධතා පාට කිය කිය උද්ඝෝෂණය කරපු එක. මේ නිසා වගා බිම් වල් වැදුනා. ඉස්සර යලට මහට වගා කරපු කැපුණු ගොයම් දැන් වගා කරන්න හදන්නේ ගොයම් කපන කාලයට. මේ නිසා රටේ ආහාර අර්බුදයක් ආවොත් ඊට වග කියන්න ඕන කවුද කියලා දැන්මම හිතු මතේ තීන්දු තීරණ ගත්ත බලධාරීන් ප්‍රකාශ කළ යුතුයි. දැන් අපේ රටේ ගොවීන් පිරිසක් කාබනික පොහොරවලින් වගා කරනවා. තවත් පිරිසක් පොහොර නැතුව වගා බිම් දිහා බලාගෙන ඉන්නවා. තවත් පිරිසක් රසායනික පොහොරවලින් වගා කරන්න සූදානම් වෙනවා. මේ අතර පොළොන්නරුවේ ඇතැම් ගොවීන් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන ආකාරයයි මේ.
බාධා කරන්න තමයි ඇහැත්. ප්‍රශ්නේ නැහැ මම්ම නිෂ්පාදනය කරගත්තු මේවානේ රජෙත් කියනවනේ අස්සන අඩු වුණොත් මේ දෙනවා කියලා වන්දියක් කො අපි කරලා බලන තමයි මේ ලැහැත්. මේ අතර ගලින් බිඳුණු වැව ගොවින් අතරින් පිරිසක් වගාවන් අතහැරලා තවත් පිරිසක් පොහොර නැතුව පීඩා විඳින බවට අපිට තොරතුරු වාර්තා වුණා. ඉස්සලා මිනිස්සු දෙනවත් කරලා මිනවා කරලා එක කණ්ඩායම් දෙකක් මිනවා කරලා පුරුදු කරලා මිනවා කරන්න තිබ්බේ. අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දුන්නේ නැති නිසා අස්වැන්න අඩු වෙලා කියලා ගොවින් දිගටම චෝදනා කරනවා. මේ නිසා විරෝධතාවයේ නිරත වන ගොවින් සිය අස්වනු ලබා දීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ හේතු නුවරඑළියේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද වසාදමන්නට සිද්ධ වුණා. නුවරඑළිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් කළු කොඩි අතතිව රසායනික පොහොර සහ කෘෂි රසායන ඉල්ලා විරෝධතාවයක නිරත වුණා. මොරගහකන්ද මහවැලි කලාපයේ මහකන්නේ විභාග කටයුතු සඳහා ජලය නිකුත් කළද ගොවීන් පොහොර ලබා දෙන තුරු සිය වගාවෙන් ඉවත් වී සිටිනවා. පොහොර අර්බුදයේ එක් පසකින් පවතිද්දී අනෙක් පස අධික වැසි හමුවේ කුඹුරු අක්කර 50,000කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වී ඇති බවට ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. හානියටපත් වගාබිම් සම්බන්ධයෙන් වන්දි ගණනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවයි කෘෂිකර්ම මහා ගෝජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අහිතකර සුද්‍රජීවීන් බැක්ටීරියා අඩංගු බවට පැවසෙන චීන නැවක් අපේ රට වටේ කැරකෙනවා. නැනෝ දියර පොහොර වලින් විතරක් අපේ රටේ කෘෂි කර්මාන්ත කටයුතු කරන්න බැහැ. ඒ වගේම මේ වන විට රජය ගෙන ඇති තීරණයත් එක්ක වගාවන් සඳහා අවශ්‍ය ශාක පෝෂක කොටස් කෘෂි නාශක ගෙන්වන්න තීරණය කරලා ඒව කවද ලැබෙයිද? මේ සියලු බරපතල ප්‍රශ්න වලට කඩිනමින් රජය බලධාරීන් විසඳුම් ලබා නොදුන්නොත් කාලහමාරයි. ජනතාවට ආදරෙන් ජනාධිපතිතුමා ගත්ත තීරණවලට ජනතාව එකඟ නැත්නම් තේන්දු රිවර්ස් කරන්න වෙයි කියලා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ගැසට් රිවර්ස් කරලා මේ හදන්නේ කොමිස් ගහන්නද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. කාබනික වගාව කියලා පටන් අරන් රජය නටපු නැටවකුත් නැ, බෙරේ පළුවකුත් නැ කියලයි හිටපු කෘෂිකර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් පවසන්නේ. පොහොර අර්බුදය ගැන දේශපාලන වේදිකාවෙන් ඇසෙනු කතා දැන්. කෘෂිකර්ම අමාත්‍ය අංශයේ ලේකම්වරයා මේ නිවේදනය දෙනකොට මේ වෙනකොට ගොවිය හැම්බත් වෙලා. අපිට හොඳටම වගා කරන්න තිබුණු වෙලාව කාබනික පිස්සුව නිසා නැති වුණා. කවුද මේකට වග කියන්නේ? ආණ්ඩුව නටපු නැටුමකුත් නැ, බෙරේ පළුවකුත් නැ. අඩු ගානේ දැන්වත් විද්වත් කමිටුවල ඉන්න අයට ඒ ටිකිරි මොළවලට මොලේ පෑදිච්ච එක ගැන සතුටු වෙනවා. මේ ආණ්ඩුව කියපු තරමක් එප්පණි කෙලියි. හැබැයි අද ජනාධිපතිවරට ආපහු රිවර්ස් කරගන්න සිද්ධ වුණා තමන් කියපු ප්‍රකාශයම. රජයට තවත් අවස්ථාව තියෙනවා මේ නැතිවෙච්ච බිනිච්ච විශ්වාසය ගොඩනගන්න. මේ මොහොතේ තියෙන බැරෑරුම් කත්ත්වයේ තේරුම් අරගෙන ඒ වගකීම ඉටු කරමු. නැත්නම් අප්‍රේල් මාසෙ වෙනකොට මේ රටේ තත්ත්වය තවත් භයානක වෙන්න පුළුවන්. ජනතාව අද ඉන්නේ පුදුම වේදනාවෙන් කේන්තියෙන් කර කියා ගන්න දෙයක් නැතුව. ගහපු ගැසට් ඔක්කොම රිවර්ස් කරපු ආණ්ඩුවක් නේ. රටත් රිවර්ස් එකේ යන්නේ. ඒස ආණ්ඩුව තේරුම් ගත යුතු තියෙනවා. සුවකරකම් වලට හමුදා තීරණ වලට රටේ කෘෂිකර්මාන්තේ කර්මාන්ත වගේ දේවල් පවත්වාගෙන බෑ කියලා. මේකට රිවර්ස් එකේ යන ආණ්ඩුවක්. මේ රටමද රිවර්ස් එකේ යන්නේ. එහෙනම් මේ රිවර්ස් ආණ්ඩුවට අපි කියනවා මේ පෝර ටිකවත් ඉක්මනට ගෙනත් දෙන්න. රසායනික පෝර ගෙනෙද්දී අපි බොහොම විමසිල්ලෙන් ඉන්නේ. ගජමිතුරු ටිකයි ඥාති ටිකයි එක්කව කළා. මේකනුත් කොමිස් ගහයිද කියලා. කිරිපිටි ටික ගේන ඩොලර් නෑ, සිමෙන්ති ටික ගේන ඩොලර් නෑ, සීනි ටික ගේන ඩොලර් නෑ. හැබැයි මේ ඇමතිවරුන්ට ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අද මංකොල්ල කන්න ඩොලර් තියෙනවා. ආණ්ඩුව කියනවනම් අපි නිසි වෙලාවට නිසි කාලට පොර ටික දෙනවා. ඒක රසායනික වෙන්න පුළුවන්, කාබනික වෙන්න පුළුවන්. පාඩුවක් වුණොත් ඒ අලාභයත් ගෙවනවා කියන එක විශ්වාසයෙන් කියනවනම් අපේ ගොවි මාතෘ බය වෙනවද? මේ කියන පණිවිඩය ආණ්ඩුව හරියට කියාගත්තේ නැහැ. මාත් එක්ක ආපු කට්ටිය මට කිව්වන්න ඇමතුමා රසායනික පොර ගේන්න තීන්දුව කළා කියලා. නෑ, එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. ඒ තීන්දුව අරන් තියෙන්නේ දිලීර නාශක වලටයි, පලිබෝධ නාශක වලටයි. හැබැයි ඒකත් ලොකු දෙයක්. මුළු ආණ්ඩුවේම සියල්ල රිවර්ස් වෙන එක ඇතුලේ දැන් මේ රසායනික බෙහෙත් ගැසට් එකත් අනිත් පැත්තට රිවර්ස් වෙමින් තියෙනවා. ඉතින් අපිට පේනවා හෙට අනිද්ද වෙනකොට ආණ්ඩුවම රිවර්ස් එකට යනවා. ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දාපු, රටේ කනබොන මිනිස්සු සාගතයකට මුලපුරපු ඒ ජනතාව කනත්ත වෙතට දක්වමින් තියෙනවා. ඒ වෙලාවේ අයියගේ මල්ලිලා අයියලගේ පුතාලගේ ගිනුම් කෝටි ගණන්ින් තර වෙනවා. මේ රට මෙහෙම නාපු, මේ රට මෙහෙම අනාපු, මේ රට කනත්තක් වෙත දක්වන
මේ තීන්දුව ගත්ත නායකය කවුද කියලායි දැන් හොයන්න ඕන. මම වී වගාව පිළිබඳව දන්න කෙනෙක් විදිහට පැහැදිලිව කියනවා නැනෝ තාක්ෂණයේ කියන පෝර ගෙනාවට ඒක අපේ ප්‍රශ්න විසඳන්න සාර්ථක උත්තරයක් දෙන්න බැරි විසඳුමක් කියලා. නියමිත කාලවලදී මේ රසායනික සංඝටක නොලබුනොත් එහෙම අසනක් ලබන්න බෑ. ජනාධිපතිතුමා රට කාබනිකකරණය කරන්න කාබනික පොහොර පාවිච්චි කරන්න කියලා රටේ ජනතාවට තියෙන ආදරය නිසා ජනාධිපතිතුමා සත්භාවයෙන් කරපු දේ රටේ ජනතාව පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට යයන් තීන්දුව ගන්න වෙයි. ජනතාව වෙනුවෙන් හිතලා ජනාධිපතිතුමා ගත්ත තීන්දුවට අවනත වෙලා ඒකට ওই විපක්ෂයේ ඔක්කොම උදව් කරා නම් අපිට මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. දේශපාලඥයා යනු ජනතාවගේ බදු මුදලින් ජීවත්වන සේවකයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනපා. ජනතාව දේශපාලඥයාගේ දෙපතුල ළඟට පැමිණි යුගය අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ සමගී විහිදුම් බලගනිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මේ රටේ ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කරලා කිරේ ලඟින්නත් අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ජන බලය ඉතාමත්ම ප්‍රබලයි. ජන බලය ඉතාමත්ම වැදගත්. හැම වෙලාවෙම හැම මොහොතෙම මිනිස්සු එක්ක ඉන්නට ඕන. ජනාධිපතිවරණයේදී කිව්වා සේම හැම දිනම සූදානම් වෙන්නට ඕන ජනතාවගේ දෙපතුල ළඟට යන්න. ඒක තමයි සමගි ජන බලවේගයේ දේශ සේවය. ජනතාව එන්න අවශ්‍ය නැහැ දේශපාලඥයෙක් කකුල් දෙක ළඟට. මොකද අපි ඇත්ත වශයෙන්ම පාලනය පාලකයෝ කියලා කියාගත්ත. අපි සේවකයෝ. අපි රටේ බඩු ගෙවන්නන්ගේ සල්ලි වලින් පෝෂණය වෙන සේවකයෝ. සමගි විහිදුම් බලගණය ජනතාව අතරට ගිහිල් ජනතා සිතුම් පැතුම් අවබෝධ කරගෙන මේ බලවේගය රට ගොඩනගන වැදගත්ම තරුණ බලවේගයේ බවට පත් වෙනවාමයි කියන ඒ විශ්වාසය මා තුළ තිබෙන. කවුරුත් බය වෙන්න එපා. ජනතාවගේ දෙපතුල ළඟට යනවා කියන වචනේ දැන් පාවිච්චි කරන්න. ඒකට පහර ගැහුවා ජනාධිපතිවරණේ. දැන් හැමෝම කියන හැබැයි ජනතාව ළඟට આવොත් හොඳයි කියලා. ජනතාවම කියනවා. 69 ලක්ෂයක් කියනවානේ අපේ දෙපතුල ළඟට එන්න කියලා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. කොයිඩ් දහනමේ ව්‍යසනයේ යටතේ ඇතිවෙන මේ తాවකාලික පීඩනය තුළ එයින් ගොඩ යාම සඳහා අපේ රටේ සම්පත් හා අපේ රටේ මිනිසුන් මත වැඩි විශ්වාසය තියෙන ජාතික ආර්ථිකයක් ගොඩනගා ගැනීම සඳහා අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. හයියෙන් අපි hina වෙන්නේ මෙච්චර විශාල අර්බුදයක් තියාගෙන පාරවල් කොන්ක්‍රීට් කිරිල්ලගෙන තාමත් බැසිල් මහත්තයා hina දැක්කේ. ඇඬෙන්නේ මේ රටේ 120ක් ජනතාවට මව්බිමක් නැතුව රටක් නැතුව යන එක ගැන. මොකද ජනාධිපතිටයි මුදල් ලැමකිටයි නම් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දරුවන්ටයි අපේ දරුවන්ටයි අපිටයි පණින්න මුහුද තමයි ඉතිරිලා තියෙන්නේ. හිතාමිතා මේ ජනතාවට මේ බරපටවන්න අපි කැමති නැහැ. මිනිස්සුන්ගෙන් ඡන්දෙන්නේ අපි වත්තුනේ. මිනිස්සුන්ට පුළුවන් තරම් සහන දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක මේ ලෝකෙම ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක මේ පුංචි රටකට තනියෙන් කෙලින් හිටගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහට මේක පැය 48කින් වෙනස් කරන්න පුළුවන්. ඇයි? ඔහුට අවශ්‍ය ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් තියෙනවා, දේශීය අධ්‍යක්ෂීම් තියෙනවා. සියලු දෙනා බලනවා ඔහු වැනි කෙනෙකුගේ අතට බලය ගියොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා යනවා. දේශපාලන එක එක කණ්ඩායම් වලට ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ ව්‍යාපාර මේ රට තුල ගෙනිය ගන්න අපෝසත් වෙනවා. ගෑස් මිල වැඩිවීමවත්, පෙට්‍රල් ඩීසල් වැඩිවීමවත්, යකඩ වැඩිවීමවත්, සිමෙන්ති වැඩිවීමත් මේක අපි කරාපු දෙයක් නෙවෙයි. මේක ගෝලීය වශයෙන් ලෝකෙම තියෙන ප්‍රශ්නයකට අපි වැඳියත් වෙලා ඉන්නේ. ඉතින් එහෙම නැතුව භාණ්ඩාගාරේ සල්ලි තියාගෙන අපිට ආදායම් තියෙද්දී ජනතාව අපහසුතාවයට පත් වෙනවා නෙවෙයි. අපිට භාණ්ඩාගාරේ අපි ගෙවල් වලට යන්නේ නෑ. භාණ්ඩාගාරේ තියෙන සල්ලි යනකොට මන්ත්‍රීවරුන්ගේ නිදහස සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන ඕනෑම ආකාරයකින් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ අයිතිය තිබුණු පළියටම හැමතිස්සෙම මේ වැරදි විදියට හැසිරීම කනගාටුවට කාරණයක් කියලා තමයි මට කියන්නේ. වසංගතයේ වගේම අද අපේ රටේ ආර්ථික වශයෙන් විශාල පරිහානියකට ගිහිල්ලා තියෙනවා. මුදල් ලැබෙතිවරය ඇතුළු ඒ සියලු දෙනාම කියන්නේ මේ කොවිඩ් තත්ත්වයෙන් ද මේ තත්ත්වය ඇති වුණා කියලා. එහෙනම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගෙන්න ගන්න බැරුව අද රට පුරා පෝලිං යුගයක් ඇති වෙලා තියෙනවා. එක පැත්තකින් ගෑස් පෝලිං, අනිත් පැත්තෙන් කිරිපිටි පෝලිං. දැන් මේ වෙනකොට ඉන්ධන පෝලිමකුත් ඇති වෙලා තියෙනවා. තුන් වේලක් නෙමෙයි එක වේලක් කන්න බැරි තරමට මේ රටපත් වෙලා තියෙනවා. සජිත් දිනන්න කලින් සජිත්ගේ ගෙම්බෝ ටික එක ලාහයකට ගන්න කියන්නකෝ. සජිත්ට බෑ. ඒ වගේ තමයි අනුරකුමාරට. අනුරකුමාර දැන් වීරය කරන්න හැදුවා. කොහෙද? අද පච වෙලා, කිච වෙලා ඉන්නේ. උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හැමෝම මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.